අපරාධකරුවන් අල්ලගන්න පොලිසියකින් වෙන මහන්සිය කොයි වගේද කියන එක වචනවලට පෙරලන්න ගොඩක් අමාරුයි. ඒ නිසාම අපරාධකරුවන් භාවිතා කරන තාක්ෂණය, දැනුම, උපක්‍රම අභිබවා යන්න වැටලීම් අංශවලට සිද්ධ වෙනවා. මුළුමනින්ම ලෝහ භාවිතයෙන් නිෂ්පාදනය කරන මේ ෆෝල්ඩින් බැරිය එක එහෙමත් නැත්නම් නැවිය හැකි මාර්ග බාධකය. මහා මාර්ගවල ස්ථානගත කරලා තියෙන්නේ බොහොම සියුම් විදියට. ක්‍රියාත්මක වීමේ සංඥාවක් ලැබුණු විගස ඒකේ තියෙන හයිඩ්‍රොලික් ජැක් එකෙන් බාධකය සක්‍රිය කරනවා. ඒ වෙලාවට මේකේ ඇවිල්ලා වදින වාහනයකට වෙනදී ඔබට මේ රූපරාමු දැක්කම හිතා ගන්න පුළුවන්. මේ පරීක්ෂණවලින් බොහෝමයක පෙන්නුම් කරන්නේ ට්‍රක් රථයක නම් ඉදිරිපස කොටස ගැලවෙන විතරක් නෙවෙයි ඒක තව දුරක් පෙරලීමටත් ලක් වෙනවා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි වාහනයකට අත් වෙන ඉරණම මොකද්ද කියන එක. මේ තියෙන එකේ මොබයිල් වර්ෂන් එක. සාමාන්‍යයෙන් මේ වගේ බාධකයකට පැයට කිලෝමීටර් 80ක වේගයෙන් එන ටොන් 7ක් දක්වා බරක් සහිත ඕනිම වාහනයක් නැවැත්වීමේ හැකියාව සතුයි. මාර්ග අනතුරු වලින් වෙන්න පුළුවන් දරුණුදම අනතුරක් විදිහට වාහන දෙකක් මුහුණට මුහුණ ගැටීම සලකන්න පුළුවන්. බොහෝ විට අධිවේගී මාර්ගවල මේ සඳහා භාවිතා කරන සේෆ්ටි බැරියර්ස්, කොන්ක්‍රීට් කණු හෝ ඇතැම් රටවල ලෝහ කණු වලින් දැක ගන්න පුළුවන්. ඒ කොහොම නමුත් මේ විදිහේ කණුවක පාරෙන් පිටවෙන වාහනයක් වැදුනම ඒකෙන් මගීන්ට වගේම වාහනයටත් වෙන හානිය බොහොම දරුණුයි. මේකට විසඳුමක් විදිහට හඳුන්වා දෙන මේ සොෆ්ට් බැරියර් මගින් වාහනයේ පවතින චාලක ශක්තිය අවශෝෂණය කරගන්නවා. මේ සඳහා භාවිතා කරන්නේ විශේෂිත ස්ප්‍රින් ලෝඩඩ් කේබල්. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට වාහනයට සිදුවන හානිය බොහෝ දුරට අඩු වෙනවා. ව්‍යාපෘතිය හඳුන්වා දෙන නිර්මාතෘවරුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ අලුත්ම සොෆ්ට් බැරියර් වලින් ජීවිත හානි වගේම බරපතල තුවාලත් ඇතිවීමේ ප්‍රතිශතය 75%කින් අඩු කරනවා. මේක මුළුමනින්ම ජංගම මොඩියුල් කීපයකින් සමන්විත බැරිය එක. ටොන් 7 හමාරක් දක්වා බරති ඕනම වාහනයක් නවත්ත ගන්න හැකියාව මේ බැරිය එකට තියෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ හරිම විශේෂ විදිහකට. මේ බැරිය එක වාහනය සමගම තරමක් ඉදිරියට පෙරලා යනවා. එහෙම ගිහින් එකවරම ඉදිරිපස රෝදවලට හරි වාහනේ චැසියට හරි පහර දීලා වාහනේ නවත්තන්නේ නිකන් නෙවෙයි හරියට ගෙම්බෙක් පනිනවා වගේ වාහනේ ඉදිරියට පන්නවලා. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ වාහනේ යට කොටස සම්පූර්ණයෙන්ම විනාශ වුණත් ජීවිතවල කිසිම හානියක් නොමැති වීම. අපරාධකරුවන් සජීවීව ආරක්ෂා කරගන්න එකත් අපරාධ මෙහෙයුම් වලින් එක කොටසක්නේ. පරීක්ෂණ අවදීදී පැයට කිලෝමීටර් 48ක වේගයෙන් ධාවනය කරපු පිකප් ට්‍රක් රථයක් සහ පැයට කිලෝමීටර් 32ක වේගයෙන් ධාවනය කරපු ට්‍රක් රථයක් මේකෙන් නවත්තලා දින විතරක් නෙවෙයි වාහනේ සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙලා තියෙනවා. මෙතෙක් වෙලා අපි කතා කරේ මාර්ගය සම්බන්ධ බැරියර් බාධක ගැන. දැන් ඔබ මේ බලන්න යන්නේ ජල ගැලීම් වලින් ආරක්ෂා වෙන පුළුවන් බාධකයක් ගැන. මේක ඔබටත් බොහෝ සෙයින් වැදගත් වෙනවා ගම් වතුර අවදානම් කලාපවල ඉන්න කෙනෙක් නම්. හරි, මේක බොහොම සැහැල්ලු අතේ වුණත් ගෙනියන්න පුළුවන් ජල ප්‍රතිරෝධී රෙදි විශේෂයකින් නිර්මාණය වුණ බාධකයක්. මුලින්ම ඔබට මේ පේන ස්ට්‍රක්චර් එක හදාගන්න ඕනි. ඒ සඳහා භාවිතා කරන්නේ ලෝහ රාමු සහ ලෝහ තහඩු. කොහොම නමුත් මේ බාධකය මීටර 40ක් දිගට හදන්න මිනිස්සු දෙන්නෙක්ට එක පෑකින් පුළුවන් බවේ තොරතුරු වාර්තා වෙන්නේ. අපේ රටේ සුළු ගම් වතුර තත්ත්වයන් නැති වෙන ප්‍රදේශවලට తాවකාලික විසඳුමක් විදිහට මේක යොදා ගන්න පුළුවන් නම් පීඩාවටපත් වෙන ජනතාවයකට ගොඩක් කැමති වෙයි. ඒ සඳහා රජයේ මැදිහත් වීමත් ලැබෙනවා නම් නිවාස විතරක් නෙවෙයි සම්පූර්ණ නගරයක්ම ප්‍රදේශයක් වුණත් ආවරණය කරන්න අවස්ථාව තියෙනවා. එයාකඩ් මේක නම් බොහෝ විට ඔබ නොදන්නවා වෙන්න බෑ. එහෙනම් ඇයි මේක අපේ ලිස්ට් එකට ඇතුළත් කළේ? මොකද මේකත් එක්තරා විදිහක බැරියර් එකක්, බාධකයක් නිසා. සාප්පු සංකීර්ණ ෆුඩ් සිටි කාර්යාල වගේ විවිධාකාරයේ වායු සමීකරණය කරපු ජනතාව වැඩි වශයෙන් යනේන තැන්වල මේ කියන එයාකඩ් එක බොහෝ විට බලා ගන්න පුළුවන්. ඇත්තට මොකද්ද මේ එයාකඩ් එක? කලින් කියපු තැන්වලට ඔබ ඇතුල් වෙද්දිම සීතල සුළං ධාරාවක් ඔබේ ඇඟට වදිනවා දැනිලා ඇති. ඉතින් වැඩි දෙයක් ඕනේ නැහැ, අන්න ඒක තමයි එයාකඩ් එක කියන්නේ.
මේකෙන් වෙන්නේ වායු සමීකරණය කරලා තියෙන ප්‍රදේශයේ පවතින වායුව ඒකෙන් පිටතට යෑම වළක්වන එක. උදාහරණයක් විදිහට විදුලි බංගාවක් ඉදිරිපිට ඉඳන් ඔබ සබන් බබුළු පිඹ. ඒවට පංගාවෙන් අනෙක් පැත්තට යන්න කිසිම විදියක ඉඩක් නැහැ වගේ මේකත් අභ්‍යන්තරයේ සහ පිටත තියෙන වාතය මිශ්‍ර වීම වළක්වන බැරි එකක් විදිහට ක්‍රියා කරනවා. හරි මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් දැනගත්තනම් ඉගෙන ගත්තනම් ඔයාගේ යාළුවොත් ඇති ඒ වගේ දේවල් දැනගන්න උනන්දුවෙන් ආසාවෙන් ඉන්නයි. ඉතින් එයාලටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක නම් නිකන් ගිහින් එන්න.